ජේසුස්වහන් සේ ජනකාය දැක ඕන් නිඩේ රුණැති බැටළුවන් මෙන් දුක් ගැහැට විඳමින් විසිරගොස් සිටි බැවින් ඕන්ට අනුකම්පා කළසේක. එවිට උන්වහන්සේ ශ්‍රී ශ්‍රාවකයන්ට කතා කොට අස්වැන්න බහුලය, ගොවීහු විරලය. එහෙයින් අස්වැන්න කැපීමට ගොවීන් යෙවන ලෙස අස්වැන්න භාර හිමියාට අයදින්නේ වදාළසේක. ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් 12 දෙනා තමන් වෙත කැඳවා අශුද්ධාත්මයන් දුරු කරන පිණිසද සියලු ආකාර ලෙඩ රෝග සුව කරන පිණිසද ඔවුන්ට බලය පවරා දුන්සේක. පීරිත්‍රයන් 12 දෙනාගේ නම් මෙසේය. පළමුව පේදුරු නම් ලත් සීමොන් සහ ඔහුගේ සොහොයුරු ඇන්ඩ්‍රූය. සෙබදිගේ පුජ්ජා ගොබ් සහ ඔහුගේ සොහොයුරු ජොහාන්ය. පිලිප් සහ බර්තොලමෙව්විය. තෝමස් සහ අයකෙමියා වන මතෙව්විය. අල්පේමුස්ගේ පුත් ජාකොබ් සහ තද්දේවුස්ය. අන්තජාතිවාදී සීමූන් සහ උන්වහන්සේ පාවාදුන් ජුදස් ඉස්කාරියොත් යන මෝහුය. ජේසුස් වහන්සේ මෙකී 12 දෙනා යවමින් ඔවුන්ට මෙසේ අනඳුන් සේක. විජාතීන්ගේ මාවතකට පානුත බන්න, සමාරියයන්ගේ නුවරකට ඇතුළු නොවන්න, ඊශ්‍රායෙල් වංශයේ නැති වූ බැටළුවන් මෙතට යන්න, එසේ ගොස් ස්වර්ග රාජ්‍ය ලන්මී ඇතැයි දේශනා කරන්න, රෝගීන් සුව කරන්න, මළවුන් නැගිටුවන්න, ලාදර රෝගීන් පවිත්‍ර කරන්න, දුෂ්ටාත්මයන් දුරු කරන්න. ඔබ නොමිලේ ලැබුවහුය, නොමිලේ දෙන්න.